සුබ දවසක් දරුවනේ. අද අපි මුලින්ම මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයලා බලමු. මෙතනදී ABC ආයතනයේ නොයෙකුත් වර්ගවලට අයත් භාණ්ඩ වර්ග නිෂ්පාදනය කරයි. මෙම භාණ්ඩවල නිෂ්පාදන අංකය නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වන දිනය, විකුණුම් මිල සටහන් කරගනි. මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ආයතනයේ ලියාපදිංචි වූ ගැනුම්කරුවන් සිටි. මෙම ගැනුම්කරුවන්ගේ NIC නම්බර්, පළමු නම, වාසගම, දුරකථන අංක සටහන් කරගන්න අතර ඔවුන් මිලදී ගන්නා භාණ්ඩ මොනවාද යන්න ලේඛනගත කරගනි. ඔබගේ උපකල්පන පැහැදිලිව සටහන් කරමින් ඉහත පද්ධතිය නිරූපණය කිරීමට ER සටහනක් නිර්මාණය කරන්න කියලා තියෙනවා පළවෙනි එක. අපි එහෙනම් බලමු මේකට ER සටහනක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම මේ ප්‍රශ්නය අපිට වෙනම ගන්න වෙනවා. දැන් මේක ඉතාමත් කුඩා ඡේදයක් මේ තියෙන පුතේ. මෙතනදී අපි බලමු මෙතනින් දැන් කියනවා ABC ආයතන අපි මුලින්ම පුතේ අඳුර ගන්න ඕන භූතාර්ථ ටික. ඉතින් පළවෙනියටම තියෙන ABC ආයතනේ නේද? ඉතින් මම නිර්මාණය කරනවා ABC ආයතනය කියලා භූතාර්ථයක්. ABC ආයතනය කියලා භූතාර්ථයක් නිර්මාණය කරනවා. ඔයගොල්ලෝ දන්නවා භූතාර්ථ එන්න ඕන ඍජුකෝණ ආශ්‍රයත් තුලනේ. Right? ආකාරයෙන් එන්නේ. ඊළඟට නොයෙකුත් වර්ගවලට අයත් භාණ්ඩ වර්ග නිෂ්පාදනය කරයි. අපිට මෙතන භාණ්ඩ නිෂ්පාදනය කරනවායි කියලා කියනවා. භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියලා කියනවා. ඉතින් මට මෙතනදී දාගන්න පුළුවන් භාණ්ඩ ය. අපි මතක තියාගන්න හැම තිස්සෙම ඒක වචනයෙන් තමයි පුතේ සටහන් කරන්නේ. ඒක වචනයෙන් සටහන් කරගන්නවා. මෙතන භාණ්ඩය කියලා සටහන් කරගත්තා. ඊළඟට අපි ක්‍රියාපදයක දාමු. භාණ්ඩ මොනවාද කරන්නේ? නිෂ්පාදනය කරනවා නේද? ඉතින් ඔතනදී නිෂ්පාදනය කරයි කියලා ක්‍රියාපදයක් අපිට දාගන්න පුළුවන්. නිෂ්පාදනය කරයි. මේ සම්බන්ධ කරන්න පුළුවන් ද? දැන් අපි ඊළඟට මුඛිත අසංගුණක ගත්තොත් පුතේ ABC ආයතනයක් තියෙනවා. ඒකේ නොයෙකුත් වර්ගවලට අයත් භාණ්ඩ නිෂ්පාදනය කරනවා නේද? එතකොට එක ආයතනයක් මගින් ගොඩක් භාණ්ඩ නිෂ්පාදනය කරනවායි කියලා කියන්නේ. එක ආයතනයකින් ගොඩක් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මෙහෙතරේක පැහැදිලි ඇති කියලා අපි ඔක කරා කලින්. ඊළඟට බලමු මෙම භාණ්ඩවල නිෂ්පාදන අංකය නිෂ්පාදිත දිනය. අන්න දැන් ගුණාංග වලට යන්නයි යන්නේ. එතකොට මෙතන නිෂ්පාදන අංකය නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වන දිනය, විකුණුම් මිල සටහන් කර ගන්නවා කියලා කියනවා. අපි එහෙනම් ඒ ටික බලමුද? මේක නිෂ්පාදන අංකය අපිට ගන්න පුළුවන් ප්‍රාථමික අතුරු විදිහට. ප්‍රාථමික අතුරු යටින් අපි හිරක් ගහන්නට ඕනේ. මේක ගුණාංගයක්. මේ නිසා මේ විදිහට ඔමකින් සටහන් කරගන්න. ඊළඟට තියෙනවා නිෂ්පාදිත දිනය. දැන් මම පන්තියේදී දැකපු එක දෙයක් තමයි පුතේ ළමයි මේක පටලවගෙන තියෙනවා. දැන් එක ළමෙක් මම දැක්කා මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා. එක ළමෙක් মানে මේ ළමයි කීප දෙනෙක් මේක මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා. මොන විදිහටද? අපි එහෙනම් බලමු මේක. මෙතනදී දිනය කියලා දාලා නොවිදිහට දිනේ කියලා දාලා
ඔතනින් වෙන් කරලා දාලා තියෙනවා නිෂ්පාදිත දිනය කල්ලිකුත් වෙන දිනය කියලා. නිෂ්පාදිත දිනය කල්ලිකුත් වෙන දිනය. ඔන්න ඔය විදිහට දාලා තියෙනවා. දැන් මෙහෙම දැම්මොත් මේක වැරදීපු දෙ. ඇයි මේක වැරදි වෙන්නේ? මෙතන මේ විදිහට අපි වෙන් කරන්නේ කොටස්. දැන් නිෂ්පාදිත දිනේ කල්ලිකුත් වෙන දිනේ කියන්නේ ඇත්තරම දිනයක කොටස් නෙමෙයි දරුවනේ නේද? දිනයක කොටස් වෙන්නේ මොනවාද? දිනයක කොටස් වෙන්නේ වර්ෂය. දැන් අපේ පරිගණකය ගත්තොත් අපිට පරිගණකයේ තියෙන දිනේ බලන්න. දිනයක කොටස් වෙන මොකද්ද? අවුරුද්ද තියෙනවා, මාසෙ තියෙනවා, දවස තියෙනවා නේද? අන්න දිනයක කොටස්. අවුරුද්ද, මාසය, දවස. ඉතින් ඔන්න ඔය කොටස් තමයි අපි මෙතන සටහන් කරන්නට ඕන පුතේ. වර්ෂය මේ විදිහට වෙන් කරනවා නම් සම්පූර්ණයෙන්ම අයත් දින දෙකක් නෙමෙයි අපි දාගන්නේ, දිනයේ කොටස් දෙකක් අපි දාගන්න ඕන. මෙතන කොටස් ටික දාගන්න ඕන. මෙතන තියෙන්නේ මාසය, දවස. ඔන්න ඔය විදිහට ඔක කොටස් කරගන්නට ඕනේ. ඔන්න ඔහොම සටහන් කරනවා නම් තමයි ඔක හරියන්නේ පුතේ. ඔන්න ඔය විදිහට තමයි ඔක සටහන් කරනවා නම් සටහන් කරන්න ඕන. නැත්තම් අර කලින් වගේ නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වෙන දිනයයි මෙතන දැම්මට හරියන්නේ නැහැ. මෙතන අපි හැමතිස්සෙම සටහන් කරන්නේ මේ අදාළ ගුණාංගයේ තව කොටස් වලට බෙදෙනවා නම් අන්නේ කොටස් ටික. දැන් හිතන්න ලිපිනයක් කොටස් වලට බෙදෙනව නේද පුතේ? පාරේ මේ නිවසේ අංකය, පාරේ නම, නගරය, අනේ වගේ කොටස් වලට බෙදෙනවනේ. අන්නේ කොටස් ටික තමයි මෙතන සටහන් කරන්නේ. දැන් නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වෙන දිනය කියන්නේ සම්පූර්ණයෙන්ම දින දෙකක්. මෙතන අපි සටහන් කරන්නේ ඒ දිනේට අදාළ කොටස්. එක්ක මොනාරි යම් ගුණාංගයකට අදාළ කොටස් ටික තමයි මෙතන සටහන් කරන්න ඕන. නැත්නම් සම්පූර්ණ දත්තයන් දෙකක් නෙමෙයි. එක මතක තියාගන්න. එතකොට මෙතනදී දිනය කියලා දැම්මුත් වැරදි. මෙතන අපි දාගන්න ඕන නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වෙන දිනයයි. අඟට ඊළඟට එනවා විකුණුම් මිල. නොටික ඔය විදිහ සටහන් කරානඟ. මම හිතනවා තොටරකන් ගැටලුවක් නැතුව ඇති කියලා. ඊළඟට කියනවා දැන් ඒ කොටස ඉවරයි. ඊළඟට කියනවා මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ආයතනයේ ලියාපදිංචි වූ ගැනුම් කරුවන් සිටි. එතකොට මෙම නිෂ්පාදන මිලදී ගන්නවාලු කවුද? ආයතනයේ ලියාපදිංචි වූ ගැනුම් කරුවන්. මොන නිෂ්පාදනද? මේගොල්ලෝ මේ භාණ්ඩ වර්ග නිෂ්පාදනය කරනවායි කියනවනේ. අන්න ඒ ටික තමයි මිලදී ගන්න ඉන්නේ කවුද? ගැනුම්කරුවන් ඉන්නවා. එතකොට අපි මුලින්ම ලියන්න ඕන තව එකක් පුතේ, ගැනුම්කරුවන්. එතකොට මෙතන අපි ලියන්න ඕන ගැනුම්කරුවා. ගැනුම්කරුවා කියලා ලිව්වා. එතකොට මෙතන කියනවා මොකද්ද?
ආයතනේ ලියා පදිංචි වූ කියලා නේද? එතකොට අපි ලියා පදිංචි වූ කියලා දාලා එතන කිරිබත් කෑල්ලක් දා ගන්න ඕන මෙතන. ආයතනයක ගොඩක් කට්ටි ඉන්නවා ලියාපදිංචි වෙලා. එහෙනම් බලමු ගණුම් කරුවාගේ මොනාද තියෙන්නේ කියලා. NIC නම්බර එක පළමු නම වාසගම දුරකථන අංකය. එහෙනම් බලමු පළවෙනියෙන් දෙනවා NIC නම්බර එක. මුලින්ම තියෙනවා NIC නම්බර එක. NIC නම්බර එක අපිට යාගේ ප්‍රාථමික අතුරු විදිහට ගන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න පුතේ ප්‍රාථමික අතුරු යටින් ඉරක් ගන්නවා. ප්‍රාථමික අතුරු යටින් ඉරක් ගන්න ඕන නැත්තම් බෑ. රවුමක් විදිහට තියාගත්තා. ඊළඟට බලමු පළමු නම වාසගම. දැන් පළමු නම වාසගම කියන්නේ මොනවද පුතේ? පළමු නමයි වාසගමයි කියන්නේ මොකේ කොටස්ද? නමේ කොටස් නේද? අන්න තමන්ට තියෙනවා දැන් හිතන්න සමන් සිල්වා. සමන් කියන්නේ පළමු නමේ පුද්ගලයාගේ, සිල්වා කියන්නේ වාසගම. අන්න ඒ වගේ අපිට මෙතන ගන්න පුළුවන් නම කියලා ලියලා. නම පස්සේ මෙතනින් අපි දාගන්නවා පළමු නම. සහවාසගම. නම කොටස් දෙකක් තියෙනවා. නමේ නමේ කොටස් දෙකක් තියෙනවා. පළමු නම වාසගම. ඒකේ විදිහට වෙන් කරා. ඊළඟට දුරකථන අංක. දැන් මේක බහුවචනෙන් තියෙන පුතේ. ඒකට බහුවචනෙන් තියෙනකොට මෙතන දාගන්න ඕන දුරකථන අංකය කියලා අපි සටහන් කරගන්නේ. නමුත් මේක බහුවචනෙන් තියෙන්නේ. එම නිසා මෙතන රවුම් දෙකක් සටහන් කරගන්නට ඕන. රවුම් දෙකක් සටහන් කරගන්නට ඕන. ඔවුන් මිලදී ගන්නා ඊළඟට කියනවා අංක සටහන් කරගන්න අතර ඔවුන් මිලදී ගන්නා භාණ්ඩ මොනවාද යන්න ලේඛනගත කරගනි. දැන් මේක අපි බලමු. මේ කොටසින් කියන්නේ මොකද කියලා මේක ගැන වැඩි හිතන්න යන්න එපා. මෙතන කියනවා බලන්න. දැන් මුලින්ම මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ආයතනයේ ලියාපදිංචි වූ ගණුම්කරුවන් සිටී. එතකොට ගණුම්කරුවා මොකද කරන්නේ? ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගන්නවයි කියලා අනේ ඔය කියන්නේ පුතේ. ඉතින් මෙතන අපිට තව ක්‍රියාපදයක් අපිට දාගන්න පුළුවන් මිලදී ගනි. කේරි කපන්න නැතුව ගන්න ඕන. මේ විදිහට අපිට ඔක දා ගන්න පුළුවන්. ඊට වඩා හොඳ විදියක් තියෙන්න ඕන ගන්න නේද?
විදිහටකම මොකද දැන් ගන්නෙ. එහෙනම් බලමු දැන් පුතේ ඊළඟට මුඛ්‍යතා සංගුණක කොහොමද එන්නේ කියලා බලමු. මෙම ආයතනයේ නිෂ්පාදන කියන්නේ ගොඩක් නේද? එතකොට භාණ්ඩ ගොඩක් කියන එක මෙනි. මිලදී ගැනීමට ආයතනයේ ලියාපදිංචි වූ ගණුම් කරුවන්. කරුවා කියලා නෙමෙයි තියෙන්නේ. ගැනුම් කරුවන්. එතකොට ගැනුම් කරුවනුත් ගොඩක් ඉන්නවා. මෙනි. අපි මෙතන දාගන්න එන් කියලා එම් එකක් දාන්න. අන්න එතකොට මෙනි ටු මෙනි සම්බන්ධතාවයක් තියෙන. බහු බහු සම්බන්ධතාවයක් තියෙන. බහණ්ඩ ගොඩක් මිලදී ගන්නවලු ගැනුම් කරුවන් ගොඩක්. ඒක වචනේම මෙතන ප්‍රකාශ කරලා තියෙනවනේ. නිෂ්පාදන මිලදී ගැනීමට ආයතන ලියාපදිංචි ගැනුම් කරුවන්. ගැනුම් කරුවා නෙමෙයි ගැනුම් කරුවන්. සිටි නිෂ්පාදනය නෙමෙයි නිෂ්පාදන. නෝවලින් අපිට ඔක අල්ලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා පුතේ ER සටහන්. ඔකේ ඔච්චරයි. තොඩන්න අපි පළවෙනි ප්‍රශ්නේට උත්තරේ හරි. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. දැන් ඊළඟට දෙවන ප්‍රශ්නේ තියෙනවා ඉහත ER සටහන අසුරින් සම්බන්ධක පටිපාටි නිර්මාණය කරන්නට කියලා. සම්බන්ධක පටිපාටි නිර්මාණය කරනකොට මම මේක ගැන ඔයගලන්ට කියලා දෙන්න ඇති පුතේ. මුලින්ම තියෙන්නේ අපි භාණ්ඩය ගමුකෝ. කැමති නම් ගැම්ම් කරවා ගන්න පුළුවන්. කැමති නම් ගැනුම් කරව. නමුත් මම මෙතන භාණ්ඩය ගන්නවා. භාණ්ඩය දැන් මෙතන මේ සම්බන්ධක පටිපාටි කියලා කියන්නේ මොනවද පුතේ? ඇත්තටම වගුවක ආකෘතියක්. දත්ත වගු නිර්මාණය කරන එක අපි මෙතන ඉගෙන ගන්නෙ. ඔය දත්ත වගුවක ආකෘතියක් තමයි පටිපාටියක් කියලා කියන්නේ. මෙතන අපි මුලින්ම වන් ආකෘතියක් කියන එක මම කියන්නවා ඔයගලන්ට. නිෂ්පාදන අංකය ඉක්මන මිල දැන් නිෂ්පාදන අංකය අපිට ගන්න පුළුවන් අපේ. දැන් මේ මොකක්ද ඇත්තටම මේ සම්බන්ධක පරිපාටිය මේ පරිපාටිය කියන එක මේ මොකද්ද මේ නිර්මාණය කරලා තියෙන පුතේ? මේ ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ දත්ත වගුවක්. මම කලින් කිව්වා වගේ මේක ඇත්තටම අපි පරිගණක ගත කරනකොට මෙන්න මේ ආකාරයේ ටේබල් එකක් බාඩවත් වෙනවා ඕක. මෙතන තීරු කීයක් තියෙනවද? 1 2 3 4 තීරු හතරක් තියෙනවා. එතකොට තීරු හතරකින් යුක්ත වගුවක් බාඩපත් වෙනවා මේක. වගුවේ නම මොකද්ද? භාණ්ඩය. භාණ්ඩය වගුවේ නම. ඊළඟට මෙතනදී තීරු හතරක් තියෙනවා. පළවෙනි එක නිෂ්පාදන අංකය. ඊළඟට විකුණුම් මිල. ඊළඟට නිෂ්පාදිත දිනය. ඊළඟට කල් ඉක්ුත් වෙන දිනය. ඔන්න ඔය විදිහට ඔක එන්නේ. මේ තියෙන අතරම වගුවක්. මෙතන අපිට දාගෙන යන්න පුළුවන් නිෂ්පාදන අංකය. අපි ගන්න පුළුවන් මැනිෆැක්චර් නේම් කියලා අනේ කියන්නේ M001. ඒකට විකුණුම් මිල අපිට ගන්න පුළුවන් රුපීස් ඉතින් 50යි කියලා. නිෂ්පාදිත දිනය. කල් ඉක්ුත් වෙන දිනය. ඔන්න ඔය වගේ අපිට ඔය දත්ත දාගෙන යන්න පුළුවන්. මේ අතරම දත්ත සටහන් කිරීම සඳහා අවශ්‍ය කරන වගුවක් මේ තියෙන්නේ. වගුවක් තියෙනවා. හරි මම හිතනවා ඔක පැහැදිලි ඇති කියලා දැන් පුතේ. අපි දත්ත වගු නිර්මාණය කරන එක තමයි මෙතනදී ඉගෙන ගන්න. ඊළඟට ඉන්නවා ගැනුම් කරුවා. අපි අර වගුව එහෙමම තියාගමුකෝ. ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි වෙන්න මේක. පොඩ එම්
ඔන්න විදිහට අපිට ඔක අදා ගන්න පුළුවන්. දැන් ඊළඟට ඉන්නවා ගණුම් කරුවා. ගණුම් කරුවාගෙත් NIC නම්බර එක NIC නම්බර එක යටින් ඉරක් ගන්න ඕනේ. ඒක ප්‍රාථමික යතුරු හින්දා. ඊළඟට අපි මෙතන නම සටහන් කරන්නේ නැත පුතේ. අපි මෙතන සටහන් කරන්නේ පළමු නමයි වාසගමයි පමණයි. ඊළඟට දුරකථන අංකය මෙතන සටහන් කරන්නෙත් නැහැ. අපි මෙතනදී රවුන්ඩ් දෙකක් තියෙනවා නම් දුරකථන අංකය මෙතන සටහන් කරන්නේ නැහැ. රවුන්ඩ් දෙකකින් කියන්නේ මොකද්ද පුතේ? එක පුද්ගලයෙකුට ඕගලන්ටත් එක දුරකථන අංකයකට වඩා තියෙනවනේ. එක පුද්ගලයෙකුට දුරකථන අංක කිහිපයක් තියෙනවායි කියලායි ඔය කියන්නේ. එහෙනම් මෙතන ගණුම් කරුවාට අදාළ ඒ වගුවත් අපි නිර්මාණය කරලා බලමු. ගණුම් කරුවාගේ තියෙනවා NIC නම්බර් එක. ඊට පස්සේ පළමු නම වාසගම. තීරු තුනයි තියෙන්නේ නේද වගුවේ? එයාගේ අපිට කැමති එකක් දාගන්න පුළුවන් බලමු. අමනිකා සාම්පල් ඩේට දාන්න හොඳේ. මේවා ඇත්තම නිශ්චිත දත්ත නෙමෙයි, ආකෘති දත්ත දාන්නේ. මෙතන දාගමු සමන් සිල්වා. උපුල් පෙරේරා. ඔන්න ඔය විදිහට අපිට දාගන්න පුළුවන් දත්ත දෙකක්. අන්න ගණුම් කරුවා. දැන් ඊළඟට එනවා දුරකථන අංකයත්. එතකොට අපිට මෙතන දාගන්න පුළුවන් ගණුම් කරු දුරකථන අංකය. දැන් කාගේ දුරකථන අංකයද මේ? ගැනුම් කරුවාගේ දුරකථන අංකය. එතකොට පුතේ ගැනුම් කරුවා වගුවේ ප්‍රාථමික අතුරු මොකද්ද? NIC නම්බර එක නේද? NIC නම්බර එක අපි මෙතන සටහන් කරා. දැන් ඔය ප්‍රාථමික අතුරු කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් කලින් මේ වීඩියෝස් ටික බලුවා නම් හොඳයි පුතේ. ඊළඟට අපි මෙතන දුරකථන අංකය සටහන් කරනවා. ඔච්චරයි කරන් තියෙන්නේ. මෙතන ඇත්තරම මේ දෙකම ප්‍රාථමික යතුරු වෙනවා. මම කියන්නම් ඇයි ඔය දෙකම ප්‍රාථමික යතුරු බවට පත් වෙන්නේ කියලා. අපි මෙන්න මේකත් අරගෙන බලමුකෝ. ගණුම් කරු දුරකථන අංකය. ඒකේ තීරු දෙකකින් යුක්ත වගුවක් නේ තියෙන්නේ. එකක් NIC නම්බර් එක, අනික එක දුරකථන අංකය. දැන් හිතන්න ඇයි මම මේක දෙකම ප්‍රාථමික යතුරු දාන්න ඕනයි කියන්නේ? දැන් මේ වගුවේ තියෙන මේ වගුව ඇයි පාවිච්චි කරන්නේ? දැන් හිතන්න එක්කෙනෙකුට දුරකථන අංක දෙකක් තියෙන්න පුළුවන්. දැන් මට වුණත් පර්සනල් දුරකථන අංක තුනක් විතර තියෙනවා. දුරකථන අංක දෙකක් හෝ දෙකකට වැඩියෙන් හෝ එකක් හෝ තියෙන්න පුළුවන්. ඉතින් කිහිපයක් තියෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ. අනික එක ප්‍රශ්නේ පැහැදිලිව සටහන් කරලා තියෙනවානේ පුතේ නේද? දුරකථන අංක කියලා බහුවචනේ සටහන් කරලාම තියෙනවනේ ඒක. එතකොට මෙතනදී අපි උදාහරණයක් විදිහට ගමු. දැන් සමන් සිල්වාට තියෙනවා එක දුරකථන අංකය. ඌට දුරකථන අංක දෙකක් තියෙනවා. මේක සමන් සිල්වාගේම දුරකථන අංකය. කොහොමද ඒක කරන්නේ? මම මෙතන යාගේ NIC එක දාගන්නවා. දැන් හිතන්න උපුල්ටත් දුරකථන අංකයක් තියෙනවා. නමුත් ඒක සමන්ගේම දුරකථන අංකය. එහෙම තියෙන්නත් පුළුවන්. එකම ගෙදර කීප දෙනෙක් ඉන්නවනේ නේද පුතේ? ඉන් කියන්න පුළුවන්. දැන් ඔයා ඔයගලන්ට අයියලා මල්ලිලා ඉන්නවනේ. ඒගොල්ලන්ගේ දුරකථන අංකය මේ ඉල්ලුවොත් සමහරලාට ගෙදර ලෑන්ඩ් ලයින් එක දෙන්න පුළුවන්. දැන් ඔයාගේ දුරකථන අංකය ඉල්ලුවත් ගෙදර ලෑන්ඩ් ලයින් එක දෙන්න පුළුවන්. එක්කෝ අම්මගේ තාත්තගේ නම්බර් එක දෙන්න පුළුවන්. එන්න දැන් හිතන්නකෝ කවුරු හරි එක්කෙනෙක් තාත්තගේ නම්බර් එක ඉල්ලනවායි කියලා. එතකොට ඔයාත් දෙන්නේ එකම නම්බර් එක. ඔයාගේ සහෝදරයා හෝ සහෝදරිය දෙන්නෙත් එකම නම්බර් එක නේද පුතේ? මොකද මේ එකම තාත්තනේ නේ. අන්න ඒ වගේ උතර යන්නේ පුතේ. ඉතින්
දැන් මේ සමන් සිල්වායි උපුල් පෙරේරා එකම නම්බර එක තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට වෙනම නම්බර එකක් තියෙන්නත් පුළුවන්. උඩ නම්බර්ස් තුනක් තියෙන්නත් පුළුවන්. ඒක ඒකත් ගැටලුවක් නැහැ. දැන් එතකොට මේ වගුවේ ප්‍රාථමික යතුරු මොකද්ද වෙන්නේ පුතේ? අපිට NIC නම්බර එක ප්‍රාථමික යතුරු විදියට දාන්න බෑනේ. ප්‍රාථමික යතුරුේ නීතියක් මොකද්ද? ප්‍රාථමික යතුරුේ නීතිය. එකම தত্ত্বය පුනර්කරණය වෙන්නට බෑ. ඕක අපි මතක තියාගෙන සිටිය යුතුමයි. ඇයි මතක තියාගෙන ඉන්න ඕන පුතේ? ඕක හැම එකටම අමතක වෙනවා. හැම එකටම ඕක අමතක වෙන දෙයක්. මෙතනදී ප්‍රාථමික යතුරු තාම මාසිකෙන් ඇව්වොත් පැහැදිලිව කියයි කෑ ගහලම සර් NIC නම්බර එක කියලා. එක්ක විභාගේ වාරි විභාගේ ඕක අනිවාර්යෙන් කරන දෙයක්. හැමතිස්සෙම මතක තියාගනින්. මෙතන தত্ত্বය දෙපාරක් හෝ එක පාරකට වඩා වැටිලා නම් ඒක ප්‍රාථමික යතුරු වෙන්න පුළුවන්ද? බෑ. ඒක ප්‍රාථමික යතුරු වෙන්න බෑ. මෙතනත් පුතේ බලන්න දුරකථන අංකයත් එක පාරකට වඩා වැටිලා නේද? එතකොට ඒකත් ප්‍රාථමික යතුරු වෙන්න බෑ. එතකොට මෙවැනි අවස්ථාවකදී මොකද අපිට ප්‍රාථමික යතුරු ඉදිරිය ගන්න පුළුවන්? ඔය දෙකම ගන්න වෙනවා. ප්‍රාථමික යතුරුේ නීතිය තමයි දත්ත නැවත සටහන් වීමක් සිදු නොවිය යුතුය. දත්ත පුනර්කරණය වීමක් තියෙන්න බෑ. පුනර්කරණය කියන්නේ නැවත සටහන් වීම. මෙතනදී දත්ත පුනර්කරණය වෙලා තියෙනවා. එම නිසා අපිට NIC අංකය NIC නම්බර එක තනියම ගන්න බෑ. මෙතනත් දත්ත නැවත සටහන් වෙලා තියෙනවා. එම නිසා මට NIC නම්බර එක තනියම මේ දුරකථන අංකය තනියම ගන්න බෑ. එතකොට මම මොකද කරන්න? ඔය දෙකම ප්‍රාථමික යතුරු විදියට දා ගන්නවා. දැන් මම ඔක මගේ ඊයේ ළමෙක් ඇහුවා ඊයේ පන්තියේදී. මම මේක ඊයේ පන්තියේ දීපු ගාණක් පුතේ. ඊයේ කියන්නේ මේ 30 වෙනිදා ඉරිදා පන්තියේ දීපු ගාණක් මේක. ඉතින් ඕක ළමෙක් මගෙන් ඇහුවා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක තේරුම් කරන්න හේතුවේ. මේ වීඩියෝ එකක් දැන් ආයි ගෲප් එකට දානවා. එතකොට පුතේ බලන්න මේක ඔන්න ඔය විදියට එන්න ඕන. දෙකම ප්‍රාථමික යතුරු විදියට තියෙන්නට ඕනේ. ඊළඟට අපි බලමු. දැන් තව එකක් තියෙනවා නේද පුතේ? හැමදෙසෙම මතක තියාගන්න මෙනි ටු මෙනි සම්බන්ධතාවයක් ආවොත් මෙනි ටු මෙනි සම්බන්ධතාවයක් ආවොත් මම මොකද්ද ඕගලන්ට කිව්වේ? මෙනි ටු මෙනි සම්බන්ධතාවයක් ආවොත් ඕගලන්ට පුළුවන් ඒ සම්බන්ධ වෙන භූතාර්ථ දෙකේ ප්‍රාථමික යතුරු දෙක අරගෙන අලුත් වගුවක් හදන්න. සම්බන්ධ වෙන භූතාර්ථ දෙක මොකද්ද? මෙතන මෙනි ටු මෙනි සම්බන්ධතාවයේ තියෙන ගණුම් කරුවායි භාණ්ඩයයි නේද? ඉතින් අපිට ඕකෙන් දැන් අලුත් පරිපාඨයේ නම මොකද්ද සර්? නම මොකද්ද දාන්න? අපිට මෙහෙම ගන්න පුළුවන් බහණ්ඩ මිලදීගත් ගැනුම් කරුවා. ඒ විදිහට නමක් දාන්න පුළුවන්. ඕකේ නම් කිහිපයක් අපිට දාන්න පුළුවන්. බහණ්ඩය මිලදීගත් ගැනුම් කරුවා. මතකද යන්නේ ඒක වචනේ ඉන්නේ තියෙන්න ඕන. එක්ක අපිට ගන්න පුළුවන් ඕක තව තව නමක් ඕකට ගන්න පුළුවන් ඔය විදිහට නැතුව මෙන්න මේක දැන් විභාගෙදී නම් ගොඩක් වෙලාවට මේක දෙන්නේ ඕගලන්ට මිලදී ගණී කියලා දාන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ කැමති එකක් තියා ගන්න පුළුවන් ඒ වගේ බහණ්ඩ මිලදීගත් ගැනුම් කරව මේ තුනම එකතු කරලා නමක් හදා ගන්න පුළුවන් එම නැත්නම් මිලදී ගණී කියලා විතරක් තියන්නත් පුළුවන් විභාගෙදී ඉන්නේ ඔය වගේ එකක් ගොඩක් වෙලාවට නමුත් මම මේක මේ විදිහට තියනවා මෙතන මිලදී ගණී කියලා ලිව්වත් ඒක ගැටලුවක් නැහැ මිලදී ගණී කියලා සටහන් කරත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔය දෙකේ ප්‍රාථමික යතුරු දෙක මොන දෙකේද? බහණ්ඩෙයි ගැනුම් කරුවාගේ. ඒ දෙකනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මම මුලින්ම ගැනුම් කරුවාගේ ප්‍රාථමික යතුරු NIC නම්බර් ඊළඟට ගැනුම් කරුවාගේ ප්‍රාථමික යතුරු NIC නම්බර් බහණ්ඩේ ප්‍රාථමික යතුරු නිෂ්පාදන අංකය. ඔය විදියට ඔක තියාගන්න පුළුවන්. හරි එහෙනම් බහණ්ඩේ මිලදීගත් ගැනුම් කරුවාගේ මොකද්ද ලැබෙන්නේ? මතක තියාගන්න. ඔයගලන්ට ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. සටහන් කර ගන්න අතර උන් මිලදී ගන්නා බහණ්ඩ මොනවාද යන්න ලේඛනගත කරගනී කියලා. එතකොට උන් මිලදී ගත්ත බහණ්ඩ උන් කියන්නේ කවුද? අපේ මේ ගැනුම් කරුවා මිලදී ගත්ත බහණ්ඩ වෙනම සටහනක් තියෙන්න ඕන. ඒක පුතේ මෙතන නිකම්ම වෙනවා. මොකද මම ඕක කිව්වේ ඔය ගැන මගෙන් ඊ ළමෙක් ඇහුවා. ඕක දාලා තියෙන්නේ ඇයි කියලා. එකක් පොඩ්ඩක් පටලවන්න. අනික එක ඒක පුතේ අපි හරියට උත්තරේ ගත්තොත් ඒක නිකම්ම සටහන් වෙනවා. බලන්නකො මම දැන් කරන්නේ. මේක අලුත් එකේ අලුත් පරිපාටියේ NIC නම්බර එකයි නිෂ්පාදන අංකයයි නිතින්.
මෙතන බලන්න දැන් හිතන්න උපුල් මිලදී ගන්නවා M1 කියන බහන්ඩ උපුල් මිලදී ගන්නවා M1 කියන බහන්ඩ අන්න නිකම්ම ඇවිල්ලා නේද පුතේ ඔවුන් මිලදී ගන්න බහන්ඩ මොනවද ඔවුන් කියන්නේ කවුද ගැනුම් කරුවා මිලදී ගන්න බහන්ඩ මොනවද යන්න ලේඛන ගත කර ගන්න ඕන අන්න දැන් අපි දන්නවා 200යි 536යි කියන්නේ කවුද උපුල් පෙරේරා උපුල් පෙරේරා M බිඳුවයි බිඳුවයි එක කියන බහන්ඩේ මිලදී ගන්න තියෙනවා අන්න දැන් අපිට අන්න ඒක නිකම්ම ස්වයංක්‍රීයවම ලේඛන ගත වෙලා තියෙන පුතේ හිතන්න දැන් උපුල් නිකන් ඉන්නේ නැහැ උපුල් M බිඳුවයි බිඳුවයි දෙකක් ගන්නවා ඊළඟට අපේ සමනුන් එකයි නැහැ උපුල් මේම ගත්තා නම් මමත් ගන්නවා M බිඳුවයි බිඳුවයි එක කියලා කියන සම දැන් මේකේ ප්‍රාථමික අතුරු මොකද්ද පුතේ NIC නම්බර එක දාන්න පුළුවන්ද මොකද ඒ පුළුවන් කියලා කිව්වේ NIC නම්බර එක දාන්න පුළුවන්ද හොඳට බලහන් වගුව NIC නම්බර එක දාන්න පුළුවන්ද බෑ නේද පුතේ බෑ තේරුම් ගනින් මේක දත්ත පුනර්කරණය වෙලා තියෙනවා නම් ඒක ප්‍රාථමික අතුරක් නෙමෙයි එතකොට මේකේ ප්‍රාථමික අතුරු විදිහට NIC නම්බර එක දාන්න පුළුවන්ද බෑ නිෂ්පාදන අංකය සර් නිෂ්පාදන අංකය කොහොමද බඳාන්නේ හිතාංකු නිෂ්පාදන අංකය මේ දෙපාරක් ඇවිල්ලා තියෙනවා මම දැන් ටිකකට කලින් ඔබට මොකද්ද කිව්වේ මෙතනදී මේ දෙකම එහෙම වුණොත් මෙතරත් බලහන් පුනර්කරණය වෙලා තියෙනවා දත්ත එතකොට ඒක දාන්න පුළුවන්ද බෑ මෙතරත් බලහන් පුනර්කරණය වෙලා තියෙනවා දත්ත එතකොට ඒකත් ප්‍රාථමික අතුරු විදිහට දාන්න බෑ ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්න ඕන දෙකම දාන්න වෙනවා අපිට ප්‍රාථමික අතුරු පැහැදිලිද වැඩි එනම් මෙතරත් දෙකම ප්‍රාථමික අතුරු විදිහට දැම්මා ඉතින් ඔන්න ඕකයි ඔය ප්‍රශ්න වල පිළිතුර දැන් මේකේ ලේඛනයත් මම ඔයගලන්ට ලැබෙන සලස්සන්නම් ඔයගලන්ට PGR පානදුර එකේ පානදුර වෙබ්සයිට් එකේ මේ නෝට් එක ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් එහෙනම් අපි දෙවන ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කරමු හරි දෙවන ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කරමු මම හිතනවා මේක පිළිබඳව ගැටලුවක් නැතුව ඇති කියලා මම වගු ටිකක් හදලා පෙන්නුවේ ඒකයි එහෙනම් දෙවන ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කරමු දෙවන ප්‍රශ්නය කියනවා පුතේ EHS ජාත්‍යන්තර ආයතනයේ සේවකයන් රාශියක් සේවය කරයි මොවුන්ගේ සේවක අංකය NIC නම්බර් මූලික නම ඊළඟට මූලික වැටුප උපන්දිනය වයස සටහන් කරගනි මෙම ආයතනයේ ව්‍යාපෘති රාශියක් ඇති අතර මෙම ව්‍යාපෘතිවල ව්‍යාපෘති අංකයේ නම සටහන් කරයි එක් සේවකයෙකු ව්‍යාපෘති රාශියකට අනුයුක්ත කර ඇති අතර එක ව්‍යාපෘතියක සේවකින් රාශියක් සිටි ඉහත පද්ධති නිරූපණය කිරීම සඳහා නිරූපණයට ER සටහනක් අඳින්න එහෙද ER සටහන උපයෝගී කරගනිමින් සම්බන්ධක පටිපාටි නිර්මාණය කරන්න එහෙත එක් එක් සම්බන්ධක පටිපාටියේ ප්‍රාථමික අතුර එම පටිපාටියේ නම සමග ලියන්න ඉහත එක් එක් පටිපාටියේ විකල්පය අතුරු එම පටිපාටියේ නම සමග ලියන්න එහෙනම් බලමු මුලින්ම ER සටහනක් අඳින්නට ඕනේ එහෙනම් මම කලින් ඇඳ ER සටහන මකලා අලුතෙන් ER සටහනක් අපි අඳින්න බලන්න ගුණාංග භූතාර්ථ සහ ගුණාංග හඳුන ගන්න ඕන පළවෙනි එක EHS ජාත්‍යන්තර ආයතනය නේද ඉතින් අපි මෙතනදී සටහන් කරගමු EHS ජාත්‍යන්තර ආයතනය භූතාර්ථයක් කොටුවක් තුල එන්න ඕන ඊළඟට ආයතනයේ සේවකින් රාශියක් සේවය කරයි කියලා කියනවා. එතකොට සේවකෙයින් මොනවාද කරනවා කියන්නේ සේවය කරනවායි කියනවා. සේවය කරයි කියන්නේ ක්‍රියාපදයක් නේද පුතේ. එතකොට මෙතන අපිට ලියන්න වෙනවා සේවකෙයින් කියලා කිව්වාට සේවකයා ඒක වචනේ සටහන් කරන්න ඕන. සේවකයා ඊළඟට ওই දෙක සම්බන්ධ කිරීම සඳහා සේවය කරයි කියලා අනිකයන්
ගත්තා. එනට කියෙනවා මොකක්ද සේවකින් රාශියක් සේවය කරයි කියෙන නේද කොහෙද EHS ජාතන්තර ආයතනේ ට වන්ටුමිනි එකක් එන්නේ එක ආයතනයක සේවකින් ගොඩක් ඉන්නවා. මොවුන්ගේ සේවක අංකය එන්නයිසි නම්බ නම මූලික වැටුප අන්නේ ටික දැන් සටහන් කරගන්න ඕන. සේවක අංකය ඊළඟට නම මූලික වැටුපු උපන්දිනය වයස එන්නයිසි නම්බර එකක් තියෙනවා නේද? සේවක අංකය නම එන්නයිසි නම්බර මූලික වැටුපු උපන්දිනය වයස වැටුප උපන්දිනය වයස පොඩ්ඩක් මේ අඳිනකොට හරියට සැලසුම් නොකර අඳිනකොට ඔන්නෝක තමයි වෙන්නේ. අඳිනකොට හරියටම සැලසුම් කරලා අඳින්න ඕන නැත්තම් කෙල වෙලාම යනවා. ඒත් පොඩි කැලක් ආව එක ගන්න. මට ඕගලන්ට පෙන්නන්න උන් තේක අඳිනකොට දැන් මර කම්පියුටර් කියන හැට මේට කරන්න පුළුවන් පුතේ. ඉතින් කොහොමද ඕක හැට මේට කරන්නේ නේද? ඊළඟට උපන්දිනයේ වයස උපන්දිනයේ තියෙනවා. ටික ඔක්කොම සම්බන්ධ කරනවා මෙතනට. දැම් වයස කියන්නේ පුතේ දැම් වයස පිළිබඳව ලොකු ගැටලු තියෙනවා. වයස කියන්නේ උපන්දිනය තිබ්බොත් දැන් කාගහැරි උපන්දිනය දන්නවා නම් වයස ගණන් හතල බලන්න පුළුවන්න්නේද? දැන් කවුරුහරි කිව්වොත් මම 2001 ඉපදුනේ කියලා ඉතින් දැන් ගණන් කරනවා 2001 ඉඳලා 2021 දක්වා වයස කීයද කියලා. ඉතින් අපිට අන්න වයස ගණන් කරලා ගන්න පුළුවන් නේද උපන්දිනයේ තිබ්බොත් පුතේ? මූණ බාලා වයස කියන්න බෑනේ අපිට. අපිට උපන්දිනයේ තිබ්බොත් වයස ගණන් කරලා ගන්න පුළුවන්. එම නිසා උපන්දිනයේ තිබ්බොත් පමණයි. එම නිසා පුතේ අපි වයස ගණනය කර ලබා ගත හැකි ගුණාංගයක්. එහෙම නැත්නම් අපි ඔක ලස්සන වචනයක් හඳුන්වන ඔය සඳහා උත්පාදක ගුණාංගයක්. මොන පාදක ගුණාංගයක්ද? උත්පාදක ගුණාංගයක් විදියට අපි හඳුන්වනවා පුතේ. උත්පාදක ගුණාංගයක් මෙන්න මේ ආකාරයෙන් කඩඉරි වලින් තියෙන්න ඕන. මොන විදියට කඩඉරි වලින් තියෙන්න ඕන උත්පාදක ගුණාංගයක්. දැන් ওই උත්පාදක ගුණාංගේ සටහන් වෙන්න ඕන කොහෙටද? දැන් මෙහෙමයි පුතේ.
ලංකාවේ සිලබස් එකේ නම් මේක මේ විදිහට උගන්වන්නේ. නමුත් ඕගොල්ලෝ කැම්පස් වලට ගියොත් මේක මේ විදිහට උගන්වනවා. විශේෂයෙන්ම NSBM ස්ලිට් වැනි කැම්පස් වල ඕක ඔය විදිහට එන්න ඕනයි කියලා උගන්වන්නේ. ඕකට හේතුවක් තියෙනවා. ඕකට හේතුවක් තියෙනවා පුතේ. ඇත්තටම උත්පාදක ගුණාංගයක් මෙතනට සෙට් වෙන්නත් පුළුවන්. මෙතනට සෙට් වෙන්නත් පුළුවන්. දැන් මේ මෙතනට සෙට් වෙන්නේ ඇයි පුතේ? මෙතනට සෙට් වෙන්නේ මෙච්චරයි. උපන් දිනේ තිබ්බොත් පමණයි නේද අපිට වයස ගන්නේ කරලා ගන්න පුළුවන්. උපන් දිනේ තිබ්බොත් පමණයි නේද පුතේ? අන්න ඒකයි මේක මෙතනට සටහන් කරන්නේ. ඉතින් මේක මෙතනට සටහන් කරන එක කිසි වරදක් නෑ. මොකද උපන් දිනේ නැත්තම් මූණ බලාගෙන වයස ගන්නේ කරන්නද බෑනේ. ඉතින් උපන් දිනේ තිබ්බොත් පමණයි වයස ගන්නේ කරන්න පුළුවන්. ඔගොල්ලෝ මේක පුද්ගලයාට සෙට් කරනවා කියන්නේ හරිය නිකන් පුද්ගලයාගේ මූණ බලාගෙන වයස ගන්නේ කරනවා වගේ වැඩක්. මං කලින් කිව්වා වගේ මේක මෙතනට සෙට් වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වඩා සුදුසුම ස්ථානේ මෙතන සෙට් වෙන එක. කැම්පස් ළමයි එහෙම බලනවා නම් මාත් එක්ක එකක වෙයි පුතේ. මොකද කැම්පස් වල මේක මේ විදිහට කියලා දෙන්නේ. හරි. නමුත් ලංකාවේ සිලබස් එකේ හැටියට ඕක මෙතනට සම්බන්ධ කරන්නේ වයස ඕන මගුලක් උත්පාදක ගුණාංගයක් නෑ. ඒක මෙතනට සම්බන්ධ කරන්නේ. ඉතින් ඕක ගොඩක් වෙලාවට ගුරුවරුන්ට මේක මේ විදිහට දාපුවාම ළමයින්ට දොස් කියයි. මේක මෙතනට එන්න හේතුවක් තියෙනවා. උත්පාදක ගුණාංගයක් මෙතනට සටහන් කරන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව හොයන්න උවමනාවක් නැහැ. කෙලින්ම මෙන්න මේ විදිහටම තමයි සටහන් කරන්න කියන්නේ. ඉතින් පුතේ අපි වඩා සුදුසු දේ නැතුව හැමෝම හරි කියලා පිළිගත්ත දෙයකට යම් කරන්න දෙයක් නැහැ නෙවෙයි. මොකද ඔය ගුරුවරුම තමයි අන්තිමට පේපර් මාකින් වලටත් යන්නේ. නිකම් බොරුවට ඉල්ලංකා ගන්න ඕනේ නැහැ. අපි වඩා සුදුසු දේ නැතුව හැමෝම හරි කියලා හිතන දේ කරමු. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔක මෙතෙන්ට දාන එක තමයි දැනට ලංකාවේ ඉස්කෝලවල ගුරුවරු හරි කියලා කියන්නේ. ඒ ඉද ඔක උතන්ට දාන. නමුත් මතක තියාගන්න උපන් දිනේ තිබ්බොත් තමයි වයස ගන්නේ කරලා ගන්න පුළුවන්. ඒකින්ද ඔක එන්න ඕන හරනම් මෙතන. ඒක ඕගලන්ටත් පැහැදිලි වෙනවන්නේ නේද ඔය කතාව පැහැදිලි. එහෙනම් බලමු ඊළඟ එක. මෙම ආයතනයේ ව්‍යාපෘති රාශියක් ඇති අතර අන්න මෙම ආයතනයේ තියෙනවල මොනවාද ව්‍යාපෘති? අපි ඒකත් බලමු. ව්‍යාපෘතිය අපිට ගන්න පුළුවන් ඇත. එක ආයතනයක ව්‍යාපෘති ගොඩක් තියෙනවා. අන්න මෙතන ව්‍යාපෘති අංක 9. ව්‍යාපෘති අංකය තමයි ඔගේ ප්‍රාථමික අතුර වෙන්න ඕන. ඊළඟට නම. ඊළඟට තව එකක් තියෙනවා පුතේ. එක සේවකයෙකු ව්‍යාපෘති රාශියකට අනුයුක්ත කර ඇති අතර. එක සේවකයෙක් ව්‍යාපෘති රාශියකට අනුයුක්ත කරලා තියෙනවලු. දැන් අනුයුක්ත කර ඇත කියන්නේ පුතේ ක්‍රියාපදයක්. ක්‍රියාපද සියල්ලම මේ විදිහට එන්න ඕන.
බලමු. එක සේවකයෙකු ව්‍යාපෘති රාශියකට අනුයුක්ත කර ඇත. එතකොට එක සේවකයෙක්ව ව්‍යාපෘති ගොඩකට දාලා තියෙනවලු. ඊළඟට කියනවා යකි අතර ඇති අතර එක ව්‍යාපෘතියක සේවකින් රාශියක් සිටි. එක ව්‍යාපෘතියක ඉන්වලු සේවකින් ගොඩක්. ඔගේ වචනින් ගන්න ඕන. එක සේවකෙක් ව්‍යාපෘති ගොඩක දාලා තියෙනවා අනුයුක්ත කරලා තියෙනවලු. එක ව්‍යාපෘතියක ඉන්වලු සේවකින් ගොඩක්. එතකොට මම ඔයගලන්ට මොකද්ද කිව්වේ පුතේ? අර එක කපන්න කියලා. මෙතන මේ තියෙන එක කපලා දාපන්. මෙතන MM කියලා තියන්නේ නැහැ. කැමති තැනක MN කියලා හදාගන්න. නොයි දිලා එන්නේ ඔක. මෙනි ටු මෙනි. අපි එක ගන්නවා බහු බහු සම්බන්ධකයක් විදියට. අපේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු හම්බ වුණා. ඊළඟට කියනවා ඉහත සටහන් උපයෝගී කරගනිමින් සම්බන්ධක පරිපාටි නිර්මාණය කරන්න කියලා. දැන් මේක පරිපාටි නිර්මාණය කරන්න අපිට පුළුවන්. පළවෙනි අපිට ගන්න පුළුවන් ව්‍යාපෘතිය. කැමති එකක් ගන්න පුළුවන්. මම ව්‍යාපෘතිය ගන්නවා. ව්‍යාපෘතිය ව්‍යාපෘතිය තියෙනවා ව්‍යාපෘති අංකය. මේකේ මම ආයේ වගු ගහන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් වගුවක් ගහලා බලන්න පුළුවන් කලින් ප්‍රශ්නේ කරා වගේ. දැන් තියෙනවා නම එච්චරයි. ඊළඟට ඉන්නවා සේවකයා. සේවකයාගෙත් දැන් ඔයගොල්ලන්ට පේනවාද මෙතන මම ප්‍රාථමික අතුරක් සටහන් කරේ නැහැ. ඒක තියෙනවද නේද කේස් එකක්? සේවකයාට ප්‍රාථමික යතුරක් සටහන් කරලා නැහැ. සෑම වගුවකටම ප්‍රාථමික යතුරක් තියෙන්න ඕනද? ඔව්, තියෙන්න ඕන. ඉතින් මෙයාගේ මොකද එතකොට ප්‍රාථමික යතුර? මෙතන පුතේ අපේක්ෂක යතුරු දෙකක් තියෙනවා. එකක් සේවක අංකය, අනික එක NIC නම්බර එක. අපේක්ෂක යතුරු කියන්නේ ඔන්න ඕකයි. මෙතන අපේක්ෂක යතුරු දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ මොකද්ද? ප්‍රාථමික යතුර වෙන්න බලන් ඉන්නවා දෙන්නේ. දැන් ඔය අපේ තෝ චන්ද කාලේදී බලන් ඉන්නවා නේද? ඔක්කොම ලෝකෙ නැති උන් ටික බලන් ඉන්නවා මොකු වෙන්නද? දේශපාලඥය වෙන්න. එහෙම නැත්නම් දේ බලන් ඉන්නවා ඉන්න කට්ටිය පාර්ලිමේන්තුවට යන්න නේද? අන්න ඒ වගේ. මුමුත් බලන් ඉන්නවා මේ වගුවේ අයියා වෙන්න. එතකොට මොකද වෙන්නේ පුතේ? අපිට කැමති එකක මෙතනින් තෝරගන්න පුළුවන්. නමුත් වඩා සුදුසුම එකව තෝර ගන්න ඕන. ගොඩක් වෙලාට වෙලා තියෙන්නේ වඩා සුදුසුම එකව තෝර ගන්න. ඊට පස්සේ නායෙන් ගන්න ඕන නේද? අන්න ඔය වගේ වැඩක් නෙවෙන්නේ. මෙතනදී එහෙම නෙමෙයි පුතේ. අපි වඩා සුදුසුම එකව තෝර ගන්න ඕනේ. NIC නම්බර එක අපිට ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්. නමුත් NIC නම්බර එක මේක සුදුසුද නෑ නේද? මේකට ගොඩක්ම සුදුසු වෙන්නේ සේවක අංකය. ඇයි සේවකයා ගැනනේ කියන්නේ? එතකොට සේවක අංකය සුදුසුයි. අන්න මෙතන නිකන් පුරවැසියා අන්න ඒ වගේ මගුලක් ආව නම් NIC එක අවුලක් නෑ. නමුත් මෙතන සේවකයා ගැන කියන්නේ එම නිසා සේවක අංකේ තියෙන්නට ඕනේ. ඉතින් සුදුසුම ප්‍රාථමික දැන් NIC එක දැම්මම වැරදිද? නෑ, වැරද්දක් නෑ. හැම එකේම හොඳ එක තියෙනවා වඩා හොඳ එක තියෙනෝනේ. අන්න ඒ වගේ මෙතන වඩා හොඳ වෙන්නේ සේවක අංකය. Right. එන ඊළඟ එක බලමු. එතකොට සේවකයාගේ සේවක අංගය තමයි ප්‍රාථමික යතුරු. ඊළඟට ඕකට තියෙනවා නම. එන ඊළඟට NIC එක ලියන්න පුළුවන් අපිට. නම මූලික වැටුප.
උපන් දිනේ. ඊළඟට පුතේ වයස අපි සටහන් කරන්න මතක තියාගන්න. උත්පාදක ගුණාංග කඩීරි වලින් තියෙන ගුණාංග අපි පටිපාටියේ සටහන් කරන්න. එමනම් අපේ වගුවේ එක සටහන් කරන්නේ නැහැ. දැන් මම ඔයගලන්ට කිව්ව මොකද්ද මෙනි ටු මෙනි එකක් ආවොත් පුතේ මෙනි ටු මෙනි එකක් ආවොත් අලුත් වගුවක් නිර්මාණය කරගන්නට ඕන. සේවකයා අනියුක්ත ව්‍යාපෘතිය කියලා අපිට දාන්න පුළුවන්. එක්ක අනියුක්ත කර ඇත කියලා දාලා මේක අදා ගන්න පුළුවන්. අනියුක්ත කර ඇත කියලා ගන්නත් පුළුවන්. එම නැත්තම් සේවකයා අනියුක්ත ව්‍යාපෘතිය නොම ගන්නත් පුළුවන්. එතකොට මෙනි ටු මෙනි එකදී මොකද වෙන්නේ? ඒ සම්බන්ධ වන භූතාර්ථ දෙකේ ප්‍රාථමික අතුරු දෙක සටහන් කරනවා. එච්චරයි. සම්බන්ධ වෙන භූතාර්ථ දෙක මොකක්ද? එකක් සේවකයා, සේවකයාගේ ප්‍රාථමික අතුරු සේවක අංකය, අනික එක ව්‍යාපෘතිය, ව්‍යාපෘතිය ප්‍රාථමික අතුරු ව්‍යාපෘති අංකය. ඊට අමතරව මෙතන මේ සම්බන්ධකේ මොන හරි රවුම් තියෙනවද ඒවත් දානවා. දැන්ට එහෙම නැහැ නේ. ඒකින්ද ඒක අවශ්‍ය නැහැ. ඉතින් එහෙනම් තාම වැඩේ ඉවර නැහැ නේද? පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නා. දෙවන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන දැන්. දෙවන ප්‍රශ්නේ අපි බලමු. දෙවන ප්‍රශ්නේදී sorry දෙවන ප්‍රශ්නෙට දැන් උත්තර දුන්නේ. දැන් එහෙනම් අපි බලමු තුන්වන ප්‍රශ්නය. තුන්වන ප්‍රශ්නේදී කියනවා ඉහත එක් එක් පටිපාටියේ ප්‍රාථමික යතුර එම පටිපාටියේ නම සමග සටහන් කරන්න කියලා. එම පටිපාටියේ නම සමග සටහන් කරන්න ඕන දැන් ප්‍රාථමික යතුර. දැන් ඕක ලේසියි පුතේ. මොකද අපි පටිපාටි ටික හදලා තියෙන්නේ අපේ ප්‍රාථමික යතුරත් එක්ක. ප්‍රාථමික යතුරත් එක්ක පටිපාටි ටික හදලා තියෙන ඉඳ අපිට ලේසියි වැඩේ කරගන්න. අපි එහෙනම් බලමු. මෙතනදී 3 ව්‍යාපෘතියේ ප්‍රාථමික යතුර මොකද්ද පුතේ? ව්‍යාපෘති අංකය නේද? ව්‍යාපෘතියේ ප්‍රාථමික යතුර ව්‍යාපෘති අංකය. සේවකයාගේ ප්‍රාථමික යතුර මොකද්ද? සේවක අංකය. ඊළඟට සේවකයා අනුයුක්ත ව්‍යාපෘතියේ ප්‍රාථමික යතුර මොකද්ද? ඔය දෙකම. සේවකයයි ව්‍යාපෘතියයි. එනවා ඊළඟට තව එකක් තියෙනවා. මොකක්ද ඒ? තව එකක් සටහන් කරලා තියෙනවනේ. මොකක්ද ඒ දාලා දෙන්නේ? විකල්ප යතුරු මොනවාද කියලා සටහන් කරන්න කියනවා. දැන් විකල්ප යතුරක් කියන්නේ මොකද්ද පුතේ? දැන් මම ඔයගලන්ට කිව්වා මෙතන අපේක්ෂක යතුරු. එහෙම නැත්නම් මේ වගුවේ ඉන්න ප්‍රාථමික යතුරු අයියා වෙන්න බලාගෙන ඉන්නවා. දෙකක් නේද? එකක් තමයි සේවක අංකය, එකක් තමයි NIC නම්බර් එක. මම ඕකෙන් තෝරගන්නේ මොකද්ද? සේවක අංකය. ප්‍රාථමික යතුරු වෙන්නේ සේවක අංකය. එතකොට පුතේ ඉතිරි වෙන අපේක්ෂක යතුරු මොකද්ද වෙන්නේ? විකල්ප යතුරුක් බවට පත් වෙනවා. අන්න ඕකයි. ප්‍රාථමික යතුරු තෝරාගෙන ඉතිරි වෙන අපේක්ෂක යතුරු අතරින් තමයි අපි ප්‍රාථමික යතුරුත් තෝරගන්නේ. ඉතින් ප්‍රාථමික යතුරු තෝරගෙන ඉතිරි වෙන අපේක්ෂක යතුරු මොකද වෙන්නේ? විකල්ප යතුරක් බවට පත් වෙනවා. එතකොට විකල්ප යතුරු එකයි තියෙන්නේ මෙතන. සේවකයා, සේවකයාගේ විකල්ප යතුරු වෙන්නේ NIC නම්බර් එක. ඔන්න ඔච්චරයි. ධ්‍යාන ප්‍රශ්න හතරටම අපි උත්තර දුන්නා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. රයිට්. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත සඳහන් වස්තු සම්බන්ධ ආකෘති සඳහා සම්බන්ධක පටිපාටි ලියන්නලු. අන්න පළවෙනි වස්තු සම්බන්ධ ආකෘතිය තියෙනවා පුතේ. මේක අපි සම්බන්ධක පටිපාටි. දැන් සම්බන්ධක පටිපාටි කියන්නේ මොනවද කියලා දන්නවනේ පුතේ. මේ වගේ මේ දත්ත වගු නිර්මාණය කිරීම සඳහා අපි ලබා ගන්නා වගු වල ආකෘති. වගුවේ නම සහ තීරු වල නම් ටික විතරක් අපි ලියා ගන්නවා. දැන් මෙතන බලමු පළවෙනි එක ඉන්නවා ශිෂ්‍යයා. ශිෂ්‍යයා ශිෂ්‍යයාගේ ශිෂ්‍ය අංකය අපිට ලියන්න පුළුවන්. උගේ ශිෂ්‍ය අංකය විතරයි තියෙන්නේ. ඉතින් ඒක අපිට ප්‍රාථමික යතුරු විදිහට අරගෙන ඔකෝතරින් ඔය පරිපාටි නතර කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ අපිට.
ඊළඟට පුතේ ඔගලන්ට බං කිව්වා දැන් මෙතන මුඛ්‍යතා සංගුණකය මොකද්ද 1 to many එකක් නේද තියෙන්නේ 1 to many එකක් තියෙනකොට සෑම විටම ඒක නීතියක් විදිහට මතක තියාගන්න 1 to many එකක් තියෙනකොට සෑම විටම 1 side එකේ ප්‍රාථමික අඳුර many side එකට යන්න ඕන 1 side එකේ කවුද ඉන්නේ ශිෂ්‍යයා ශිෂ්‍යයාගේ ප්‍රාථමික අඳුර මොකද්ද ශිෂ්‍ය අංකය ඕක many side එකේ සටහන් වෙන්නට ඕන එතකොට එහෙනම් බලමු විභාගය විභාගය එනවා විභාග අංකය අපේ ප්‍රාථමික අතුර ඊළඟට නම ඊළඟට මොකද්ද කිව්වේ මම 1 side එකේ ප්‍රාථමික අතුර මොකද්ද ශිෂ්‍ය අංකය ඒක many side එකේ සටහන් වෙන්න ඕන ඊට අමතරව මෙතන මේ සම්බන්ධකේ මොනාරි තව ගුණාංග ටිකක් තියෙනවා නම් මේ වගේ රවුම් රවුම් කීපයක් තියෙනවා නම් ඒවත් many side එකේ සටහන් වෙන්නේ මොනාද ඒ ලකුණු නෝක තමයි සම්බන්ධක පරිපාටි මන්ද ඊළඟට මේකේ තව පොඩි වෙනසක් කරනවා පොඩි වෙනසක් කරනවා මොකක්ද ඒ වෙනස මම මේකේ එන් එකක් දා ගන්නවා ඒක නැතුව ඔන්න ඔය පොඩි වෙනසින්ද සෑහෙන ලොකු දෙයක් සිද්ධ වෙනවා පරිපාටියේදී මොකක්ද වෙන්නේ मेरे सिद्ध मुकाद शिष्या विनसाक ने शिष्या किसी विनसा ने एक हेम मेनवा मेतन मेनी टू मेनी का नीति ने बहु बहु संबंधता व्यक्ति ने बहु बहु संबंधता व्यक्ति नो कड़पुते विभाग यदि विभाग अंक है नमय वितरा फिली आ गए बहु बहु संबंधता व्यक्ति नो कड़ मावला ने मुकाद की वे අලුත් පරිපාටියක් ගන්න ඕනද අපි කලින් කරපු ප්‍රශ්න දෙකේම ඔය වැඩේ නිකරේ නේද මෙනි ටු මෙනි එකක් ගෙනකොට අලුත් පරිපාටියක් ගන්නවා ශිෂ්‍යයා පෙනී සිටි විභාගය ඒ විදිහට ගන්න පුළුවන් විභාගය එක්ක පෙනී සිටි එහෙම එකක් මෙතන ගන්නත් පුළුවන් ඒක ගැටලුවක් නැහැ එතකොට මොකද වෙන්නේ ශිෂ්‍යයාගේ ප්‍රාථමික අතුරු මොකද ශිෂ්‍ය අංකය විභාගයේ ප්‍රාථමික අතුර මොකද්ද විභාග අංකය ඊට අමතරව මෙතන තියෙනවනේ ලකුණු අන්න ඒකත් අපි සටහන් කරගන්නවා මෙනි ටු මෙනි එකක් යනකොට ඔන්න ඕකයි වෙන්න ඕන මොනවාද දෙපැත්තේම තියෙන භූතාර්ථවල සම්බන්ධකයේ දෙපැත්තේ තියෙන භූතාර්ථවල ප්‍රාථමික අතුරු අරගෙන සහ මෙතන සම්බන්ධකේ මේ සම්බන්ධ කරන මෙන්න මේ කිරිබත් කෑල්ලේ රවුම් මොනාරි තියෙනවා නම් ඒ ටිකත් මෙතන සටහන් කරන්නයි තියෙන්නේ. ඔන්න ඔච්චරයි වෙන්නේ පුතේ. ඉතින් එහෙනම් ওই ටික තමයි අපි ඉගෙන ගත්තේ පුතේ. ඔතනට එකක් මොන හරි ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් දාන්න. කොයි වෙලේ හරි රිප්ලයි එකක් එයි. අර්ජන්ට්ම වැඩක් නම් කෝල් එකක් දෙන්න. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයිබෝවන්.